පාර්ලිමේන්තුව තියෙන්නේ කතා කරන්න. මොනවද? මහජන ප්‍රශ්න, මහජන දුක් ගැනවිලි, යෝජනා ගේන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ, හැප්පෙන්න ඕනේ, තරඟ කරන්න ඕනේ, ඉල්ලන්න ඕනේ මිනිස් වෙනුවෙන් දේවල්. දැන් පාර්ලිමේන්තුව එහෙම වෙනවද? නිමල් ඇමතිතුමා වැඩක් කළේ නැහැ කියලා මං කියන්නේ නැහැ. එයා ගොඩ නැගිලි වලට දෙයියා. ඒවා නම් ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඒවා කෙනා අපේගේ යටි දේවල් මන් දන්නේ නැහැ. කරලා තියෙනවා. ගෙනල්ලා තියෙනවා. කතා නම් කරන්නේ නැහැ. එතුමා පහුගිය දවස්වල ඉතින් වයස වැඩි කමටත් දන්නේ නැහැ. අසනීපත් දන්නේ නැහැ. මං උනත් අසනීප වෙන්න පුළුවන් වයසට යන්න පුළුවන් අගහුරේට කියනවා නෙවෙයි. දේශපාලඥයන්ගේ තොරතුරු ජනතාව දැනගත යුතු නිසා කියන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ දැන් නම් වැඩි හරියක් දුදිය ගන්නවා. මම පහුගිය දවස්වල මීගහතුලේ රැස්වීම කියනකොට අම්මා කෙනෙක් hina වෙලා කියනවා පුතා කියපු එක හරි කිව්වා. මම වගේ අම්මා දැක්කද පාර්ලිමේන්තුවේ? නෑ පුතා ගමේ මේසරි රැස්වීමට ඇවිල්ලා එතනත් බුදිය ගත්තා කිව්වා. වයස වැඩිද අසනීපද දන්නේ නැහැ. එතුමා නිදන මැදිරියකට යවන්න. පාර්ලිමේන්තුවට යවන්න එපා. දැන් එතුමාගේ කල්ලිකුත් වෙලා. අර සමහර කඩවල වල බඩු තියෙනවනේ නිෂ්පාදිත දිනේ සහ කල්ලිකුත් වීමේ දිනේ කියලා. දැන් එතුමා කල්ලිකුත් වෙලා. දැන් විස්රාම ගන්න ඕනේ. අවුරුදු 76ක් පොහොදු වෙනවා. අපා ප්‍රජා සේවකෙක් කියනවානේ 55න් ඇටි. මේක වෙන කාට හරි මේ නිදානේ බාර දීලා එතුමා දැන් විස්රාම ගන්නන අපරාදී. දැන් සමහර ඒවා තියෙනවා පාවිච්චියටම නුසුදුසුයි. කවුද? ඩිලාන් පෙරේරලා වගේ කට්ටිය පාවිච්චියට නුසුදුසුයි. හරින්නලා යන්නම ගියා. තේනුක පාවිච්චියට නුසුදුසුයි. දැන් මේ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කවුද? මහජන ප්‍රශ්න කතා කරන කට්ටිය. ලංකාවේ දුප්පත්ම පළාත මොකක්ද? මුදල් අමාත්‍යාංශය කියන පරිදි ඌව පළාත. අපි දුප්පත් උතුරු නැගෙනහිර අපිට වැඩි පොහොසත් සතුටුයි. ඒත් අපේ රටේ ජනතාවනේ. හැබැයි 30 අවුරුදු යුද්ධයක් තිබුණු පළාත් දෙක අපිට උඩින් ගිහිල්ලා අපි යටට ගියේ කොහොමද? ගියා නෙවෙයි යව්වා. කවුද? අපේ ඡන්දෙන් ගියේ. උන් අපේ දුප්පත්කමට අදාළ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කතා කරේ නෑ. පෙන්වා දුන්නේ නෑ. ඒවා කතා කරා නම් ඇමතිවරුන්ට ඇහෙනවා. නිලධාරීන්ට ඇහෙනවා. ජනාධිපතිට අගමැතිට ඇහෙනවා. ඒ වාර්තා ඒ තැන්වලට යනවා. ඊළඟට පත්තරවල ටීවී වල මේවා පළ වෙනවා. පළ වෙනකොට පාලකයෝ නිලධාරී තීන්දු ගන්නවා. ඒ ගන්නකොට මේ ගම්බින් වලට යම් යම් ප්‍රතිලාභ එනවා. එතකොට දුප්පත්කම ටිකක් හරි තුරන් වෙනවා. කතා කරන්නේ නැතුව බුදිය ගන්නවා නම් කටවල් වහගෙන ඉන්නවා නම් මොකටද ওই දින ඡන්ද? ගඟට කැපු ඉනි වාගේ වෙනවා. අවුරුදු 72ක් ඔබ රැවටු තෙත් දේශපාලනයේ පරදා පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න. ඇත්ත මිනිස්සු වැඩි කරමු. මායිමාව දිනවමු.